දෙමාපියන්ට පණිවිඩයක් දෙන්නයි මම ඇත්තටම අද දවසේ කතා කරන්නේ. මම ඕගලන්ට දෙන විශේෂ දැනුම් දීම තමයි මම දකිනවා ගොඩාක් අය මට කතා කරනවා එක්කෝ විදේශ රටක එහෙම නැත්නම් මුදලක් වැය කරගෙන එන්න බෑ මගේ පාසලට. ඒ කියන්නේ මම කරන්න අවස්ථානෙට ඉන්න බෑ නුවරට හෝ කොළඹට එන්න ටිකක් අමාරුයි. සමහර අය විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ ඉතින් ඒගොල්ලෝ මට කතා කරලා කියනවා දැන් මෙයාට කොහොමද කරන්නේ ටීචර් මගේ බබාට මේ වගේ ප්‍රශ්නයක් මට වැඩ මෙයාට යම් දෙයක් කරන්න උගන්වන්නේ කියලා. ප්‍රායෝගිකව හරි අමාරුයි දරුවෙක්ව දකින්න නැතුව දරුවගේ මට්ටම තේරුම් ගන්න නැතුව මට දෙමාපියන්ට කතා කළා ඔයා මෙතනින් පටන් ගන්න මෙහෙම පටන් ගන්න කියලා වැඩක් කියන්න චුට්ටක් අමාරුයි. ඉතින් මේ හැමදේම හිතලා මම හිතුවා ඒ දෙමාපියෝ වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනේ. ඒ ගොඩක් මවවරු තමයි මට කතා කරන්නේ ඒගොල්ලන්ට මම දෙයක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා ආරම්භ කරන්න ඔබට දෛනිකව ඒ කියන්නේ මේ දරුවෙක්ව හඳුනාගන්නේ කෙසේද? ගෙදර යාගේ හැසිරීම රටාවත් එක්ක යව හඳුනාගන්නේ කොහොමද? නිවසේ ඉඳලා එන්න බැරි අයට සහ විදේශ රටවල ඉන්න අයට නිවසේ ඉඳලා කොහොමද ක්‍රමානුකූලව මේගොල්ලන්ට වැඩ කරගෙන යන්නේ? ස්පීච් තෙරපි එකක් කොහොමද පටන් ගන්නෙ? එතකොට එයාගේ මසාජ් තෙරපි සිස්ටම් ටිකක් තියෙනවා. ඒ ටික කොහොමද කරන්නේ? ඒ වගේම ජිම්බෝල් එක්සර්සයිස් කොහොමද කරන්නේ? ඒ වගේම මේගොල්ලන්ට සෙන්සෝරියල් ඇක්ටිවිටීස් කොහොමද කරන්නේ? එඩියුකේෂන් තෙරපි කොතනින්ද කොහොමද පටන් ගන්නෙ? මේ වගේ අංග කිහිපයක් ඇතුල් කරලා පාඨමාලාවක් විදිහට ඔබට සූම් තාක්ෂණය හරහා ඉගැන්වීම් කටයුතු කරන්න මම හිතාගත්තා. ඉතින් අපි හැමෝගෙම පහසුට අපිට පුළුවන් රාත්‍රී කාලයේ වගේ මොකද පිටරටයි අපි ගොඩක් අය සම්බන්ධ වුණොත් අපිට ඒක ඒ විදිහට හදා ගන්න වෙනවා. නිතක අම්මලාට ගොඩාක් දහවල් කාලේ මේක අපහසුයි. එහෙම අපි හැමෝම සාකච්ඡා කළ කාලයක් වෙන් කරගෙන මම මෙවැනි දෙයක් ආරම්භ කරන්න හිතුවා. ඉතින් මේ සම්බන්ධ ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබටත් අවශ්‍ය නම් ඔබට පුළුවන් මට කතා කරලා ඒ දෙයට ඔබට සම්බන්ධ වෙන්න. ඉතින් මේක විශේෂ දෙයක්. මම හිතනවා බොහෝ අයට මේක ගොඩාක් උපකාරයක් වෙයි ගෙදර ඉඳලා. ඉතින් මේකෙදි ඔබ එක දෙයක් මතක තියාගන්න මගේ ඉස්කෝලේ කරන ඒ වැදගත් දේවල්. ඒ වගේම ගොඩාක් අපි මම මගේ දේම හොයාගත්තා වැදගත්ම සිස්ටම් ටිකක් මේ හරහා මම ඔබට උගන්වන්න යනවා. ඉතින් මේක ඔබට ගොඩක් වැදගත්. ඔබට කැමති නම් මට කතා කරලා මේකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්තුතියි.